අප ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා විදිහට තාම හරිහමන් කෙනෙක් සොයාගන්න බැරුව පඳුරැකීමේ පුහුණුකරුවා විදිහට හිටපු නික් පොතාස් ප්‍රධාන පුහුණුකරු විදිහට නම් කරලා තියෙන වෙලාවක අපිට වඩා ක්‍රිකට් වලින් ලාබාල වගේම දුප්පත් රටක් විදිහට පිළිගන්න බංග්ලාදේශයේ තමන්ගේ විදේශ පුහුණුකරුවන් අතරට අලුතෙන් පිරිසකුත් එකතු කරගන්න යනවා කියලා තමයි ආරංචිය. ප්‍රධාන පුහුණුකරු විදිහට ඉන්නේ අපේ චන්දික හතුරුසිංහ. ඊට අමතරව ප්‍රතිකරණාංශයේ බාර දෙන්න යන්නේ ඔස්ට්‍රේලියාවේ දක්ෂ පුහුණුකරුවෙක් විදිහට සලකන මාක් ඔනිල්ට. බංග්ලාදේශයේ ඔනිල්ගෙන් බලාපොරොත්තු වෙනවා කියන්නේ පසුබල ප්‍රතිකරුවන්ගේ ප්‍රතිකරණ හැකියාව වැඩි කරගන්න එකලු. පන්දුවෙම කොටස් දෙකකට බෙදලා දඟ පන්දුවෙම බාර දෙන්න හදන්නේ ඔස්ට්‍රේලියාව නියෝජනය කරපු දක්ෂ දඟ පන්දුයවන්නෙක් වුණ ස්ටුවර්ට් මැග්ලින්ට. මැග්ලින් තෝරාගෙන තියෙන්නේ ලෝකේ පුරා දක්ෂ දඟ පන්දුයවන්න පුහුණුකරුවෝ 10ක් අතරින් කියලා තමයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරියෝ කියන්නේ. මුලින් මැග්ලින් එක්ක අවුරුදු 10ක ගිවිසුමකට ගිහින් පස්සේ වැඩ බල්ලා දිගු කාලීන සැලසුම් වලට යනවා කියලා තමයි ඔවුන් කියන්නේ. වේගපන්දු අංශය බාර දෙන්න යන්නේ චම්පක රාමනායකට. රාමනායක ඉන්දියා සංචාරය ආරම්භ වෙනකම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු විදිහට කටයුතු කරලා තමයි තරගාවලිය පටන් ගන්නවා එක්කම ඉල්ලලා අස්සුනේ. ඊට පස්සේ තමයි අපි චමින්ද වාස් වේගපන්දු පුහුණුකරු විදිහට තෝරගත්තේ. බංග්ලාදේශ ක්‍රිකට් දක්ෂතාවලින් විතරක් නෙමෙයි දක්ෂතා දක්වන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන පැත්තෙනුත් ලංකාවට වැඩිය ඉස්සරහට ඇවිත් කියලා තමයි අපිට බංග්ලාදේශයේ මෑත කාලයේ ගත්ත මේ වගේ තීරණ වලින් දකින්න ලැබෙන්නේ. මේ යන විදිහට අපිට කියන්න තියෙන්නේ ලංකාවත් බංග්ලාදේශයේ ඉන්න තැනටවත් ගේන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා. ලංකාවේ ක්‍රිකට් හදන්න නම් මොනවා කරන්න ඕනද කියලා අපිට කමෙන්ට් කරන්න. අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමුවෙන තුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.